අපි එතෙක්ම එක්සත් ජාතික පක්ෂයේ පැත්තට යන්න ඕනද වෙන මාතේදී ඩල්ජිත් අලුවිහාරි මහතාණනි මාතලේ ගැන කතා කරන්න ඕන හින්දා අපි කතා කරමු මොකද මාතලේට වෙලා තියෙන මොනවද කරන්න ඔබතුමා විපක්ෂ නායකයා හිටපු ඔබතුමාගේ වගකීම් හරියට ඉටු කරන්න හැකියාවක් තිබුණා කියන විශ්වාසය තියෙන විපක්ෂ නායකවරයා විදිහට මේ පාර පුරපති අපේක්ෂකයා විදිහට මොනවද මාතලේ ජනතාවට කියන්නේ එහෙමයි මදුර ඇත්ත වශයෙන්ම මාතලේ නගරේ නම් මං කනගාටුයි කියන්නේ ගරාවැටිච්ච නගරයක් බවට තමයි අද පත් වෙලා තියෙන්නේ බොහොම කනගාටුයි ඒක ප්‍රකාශ කරන්න මේක මෙවර මැතිවරණ ප්‍රතිපල වලින් ජනතාව පෙන්වුම් කරයි කොහොමද මාතලේ තිබුණේ කොහොමද දැන් ඇති කරන්න යන්නේ කියන විශ්වාසය ඇතුව තමයි මේවර මැතිවරණයේදී ජනතාව ඡන්දය ප්‍රකාශයට පත් කරන්නේ මම ඇත්ත වශයෙන්ම කියන්න ඕනේ මේ මාතලේ මේ ප්‍රමණක් නෙවෙයි මේ ලංකාවේ මහනගර සභා ආඥාපනත තියෙනවා මේ ආඥාපනත අනුව තමයි අපිට වැඩ කටයුතු කරන්න වෙන්නේ එතකොට මේ ආඥාපනත මුද්‍රණය කරලා තියෙන 1947 අගෝස්තු මාසේ 15 වෙනි දින මේ බලතල ප්‍රමාණයක් දීලා තියෙනවා ඉතින් මේකේ කියනවා මහනගර සභාව වලට අයත් කර්තව්‍ය මේකේ මහජන සෞඛ්‍ය මහජන උපයෝගිතා සේවා සහ පොදු මම්මාවත් පිළිබඳ සියලු කාරණා විධිමත් කිරීමද පාලනය කිරීමද පරිපාලනය කිරීමද සාමාන්‍යයෙන් මහජනයාගේ සැප පහසුකම් පහසුකම් සහ සුබ සාධක කටයුතු හා महानगरे सुख विहरणे क्रम आरक्षा किरीमद प्रवादने किरीमद बारवो एकी महानगर नगरे परिपालन सीमा अतुरत परात्पालन आतनक मन्ने मेन मे सांकल्पय तमाय अत्तवाशेम महानगर सभा सत्वेन्ने महानगर सभा कलयुतुवेन्ने नगराधिपत्तुम अतुरु मंत्री मंडले मे 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 नगर सभा विशेषेम महाजन बदुमुदल वलिन नडत्वन आयतनयक इन पहुगिय अवुरुदु 16कम मातले पालने पवतुने පොදුජන එක්සත් පෙරමුණ යටතේ මේ කාලයේදී ආණ්ඩුව තිබුණා පරාත් සභාව තිබුණා ඒ වගේම මහනගර සභාව තිබුණා නමුත් කියන්න කනගාටුයි අඩු ගානේ කානු පද්ධතියක්වත් කසල කලමනා කරන පිළිබඳ දෙයක්වත් ජලය පිළිබඳ ගැටලුවක්වත් සෞඛ්‍ය පිළිබඳ ගැටලුවක්වත් කිසිම දෙයකට අද මාතලේ මහනගර සභාව සමත් වෙලා නැහැ හරියාකාරව කරන්න මේක ජනතාව දන්නවා මේක ජනතාව දිගින් දිගටම මං හිතන්නේ ඉතාමත්ම කනගාටුදායක අන්දමකට තියෙන ඉඳන් මේ පාර මේ ප්‍රතිපල වෙනින් පෙන්වුම් වේ මම විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ හින්දා මම මේවර මාතලේ මහජනතාවට මං ඉදිරිපත් කරලා තියෙනවා මගේ සැලසුම මේ සැලසුම පාසුකම් සියල්ලක් සපිරි අලංකාර නගරයක් බවට පත් කිරීමේ ඉදිරි දැක්ම මම මේක ඉදිරිපත් කරලා තියෙනවා මේකේ මම සියලුම මන්ත්‍රීවරුන්ගේ පින්තූරු මේ පෙන්වුම් කරලා තියෙනවා ඉල්ලන අපේක්ෂක 24 දෙනාගේ ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මගේ දැක්ම හා පළපුරුද්ද උපයෝගී කොට උපරිම සේවය සැලසීමා මාතලේ පුරයේ නවීන පහසුකමින් සපිරි අලංකාර පුරයක් බවට පත් කිරීම සඳහා ඔබගේ ගෞරවනීය සහයෝග ලබා දෙන්න කියලා තමයි මගේ මැතිවරණ ප්‍රතිපත්තිය මං ඉල්ලන්නේ මොකද මේකට හේතු වශයෙන් මං සඳහන් කරන්න ඕනේ මාතලේ මහනගර සභාව ගත්තාම නගර සභාව පරිපාලනය සහ බදු අය කිරීම පිළිබඳ විශාල ගැටලු මතුවලා තියෙනවා අපේ බදු ගෙවන ජනතාවට සේවාවක් කරගන්න නගර සභාවට ගියාපුවාම සෑහෙන වෙලාවක් ඒ අය පුටුවේ වාඩි වෙලා ඉන්න වෙනවා නගර සභාවේ වැඩ කටයුතු සිද්ධ කරගන්න විශාල වශයෙන්ම ජනතාවට මහත් හිරිය ඇති වෙලා තියෙනවා කසල ගලමනා කරේ බිඳුවයි මාතලේ විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ ප්‍රදේශයට අවදින් අදා බැලුවොත් එහෙම ඉතාමත්ම අනුකම්පා සහගත තත්ත්වයක්පත් වෙනවා ඔය පහල කියන කොට්ටාචර ගෙනල්ලා කසලම දානවා. ඉතින් නගර සභාව තුලින් විශේෂයෙන්ම විදේශ ගමන් සඳහා විශාල මුදලක් වැය කරලා තියෙනවා මේ කසල කරනම. නමුත් අද වෙනකන් ඒක විසඳ ගන්න බැරි වුණා. ඒ වගේ මුදල් නාස්තිය අනන්ත අප්‍රමාණ සිද්ධ වෙලා තියෙනවා පහුගිය කාලේදී. ඉතින් ඒව සම්බන්ධව මම සැලසුමක් ඇති කරලා තියෙනවා ඒ නාගරික ජනතාවේ මහත් හිරියරකට ඌ රිලා ප්‍රශ්නයක් අද මාතලේ ඇති වෙලා තියෙනවා. මේක මොකද මේ සාමාන්‍ය නගර සීමාව තුල තියෙන ගෙවල් වල පොඩි ඉඩකඩ තමයි තියෙන්නේ. ඒ වගේ ඇත්තරම තමිලි ගහක් ඒ වගේම පළතුරු ගහක් ඔක්කොම මොනවද තියෙනවා නම් ඒ රිනා ප්‍රශ්නේින් ද ඒ අයට විශාල පාඩු සිද්ධ වෙලා තියෙනවා. ඒ අයගේ ලයිට් වයර් වලට මේ හානි සිද්ධ වෙලා දුරකථන වලට වහල වලට විශාල හානි පමුණු වෙනවා. ඉතින් මේ අයගේ ඒ ප්‍රශ්න සඳහා කවුරුත් බලලා නැහැ. කොහොමද ඒක විසඳන්නේ? ඒක විසඳන්න පුළුවන් ක්‍රම තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඇත්ත වශයෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා මොකද මහනුවර හිටපු රිලව් ටික තමයි ගෙනල්ලා මේ මාතලේ පැත්ත රතාරලා තියෙන්නේ. ඉතින් ඒ මාලිගාව පැත්තේ හිටපු ප්‍රදේශයට පු අය ගෙනල්ලා මෙහෙට දාපු වින්දා අද මාතලේ මිනිස්සු දුක් වෙනවා. ඉතින් ඒහා සමානවම වනජීවී දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා අපි මේ ප්‍රශ්නේ විසඳුමක් දෙන්න ඕනේ. මොකද නැත්තම් මේ ජනතාවට වෙන හිරියාර පිළිබඳ කවුද බලන්නේ? ඒක පිළිබඳ කවුරුත් මෙයා කරන්නේ නැහැ. තවත් පැත්තකට දායිද එහෙම දැන් ඒ වගේ දැන් වනජීවී නෑ. ඒවට ක්‍රමවේද තියෙනවා. හරි ක්‍රමවේද තියෙනවා. දැන් ඒ කවුරු හරි ඒක කොන්ත්‍රාත් එකක් හරි ලබා ගත්ත පුද්ගලයා එයාට වාසියක් ගන්න ළඟම ප්‍රදේශයට ගෙනල්ලා රෑ කාලේදී අතල් යනවා. ඒක නියම ක්‍රමවේදයකින් ඒක බලන්න ඕනේ. ඒක ඇත්තටම සුපර්විෂන් ඉස් වෙරි ඉම්පෝටන්ට්. අද වෙලා තියෙන්නේ අපේ පළාත් පාලන ආයතනවත් වෙලා තියෙන්නේ සුපර්විෂන් නැහැ.
කවුරුත් සුපර්විෂන් කරන්නේ නැති හින්දා තමයි මේවා එන්නේ මම අත්ත වශයෙන්ම බොරු කියන්න කැමති නැති නායකයෙක් කියලා මම හැම වෙලෙම පෙන්නුම් කරලා තියෙනවා ජනතාවට යම් පොරොන්දුවක් දුන්නත් ඒ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ දේශපාලනඥයෙක්ගේ වගකීමක් වෙන්නේ ඉෂ්ට සිද්ධ කරන්න මොකද මගේ පියා ඒ දේ කෙරුවා මම එතුමාගේ අඩිපාර කියලා මම ඒක අනුගමනය කරනවා එහෙනම් මාතලේ ජනතාවට මම විශ්වාසය දීලා තියෙනවා මම මේ පුටුවරත් කරන්න එන්නේ නැහැ මම මේ පුටුවට එන්නේ වාඩි වෙන්න විශේෂයෙන්ම මාතලේ ජනතාවට සේවයක් කරන්න. එහෙම සේවයක් කරන්න මට බැරික්කමක් තියෙනවා නම් මම මේකෙන් අයින් වෙනවා. මොකද මම හොඳ පරණත දේශපාලනඥයෙක් වගේම හොඳ පරිපාලකයෙක්. මට ඒක හසුරවන්න පුළුවන්. උදේ පාන්දර යන්න ඕනේ මේ මේ නගර සභාවක ජනතාවට මේ සේවාවන් කරන්න පෙරටුවක් කියලා ගන්න තියෙනවා. ඒ පෙරටුවට උදේ යන්න ඕනේ. උදේ 5:00 6 වෙනකොට දැන් යන්න ඕනේ. ජනතාවගේ දුක ගැන බලන්න ඕනේ. ඇස් දෙකෙන් බලන්න ඕනේ. AC කාමරේ ඉඳගෙන වාඩි වෙලා පුටුව රත් කරගෙන ඉඳලා වැඩක් නැහැ. අත්ත වශයෙන්ම පහුගිය නගරාධිපතිවරු කරවුවේ හිටපු කට්ටිය හොඳ එයා කන්ඩිෂන් වාහනයක් අරගෙන එයා කන්ඩිෂන් කාමරයක ඉඳලා කොළඹ යනවා විදේශ ගමන් කරනවා විතරයි. නමුත් මාතලේට උන සේවාවක් නැහැ. ඉතින් මම මගේ වැඩ කොටස මම බලාපොරොත්තු වෙන්නේ නිතරම ඇස් දෙකෙන් බලලා කන් දෙකෙන් අහලා නහයෙන් සුවඳ බලලා මාතලේ ඉන්න ප්‍රදේශ ජනතාවට සේවය කිරීමයි. මොකද මගේ වැඩිමහල් සහෝදර රංජිත් අලිවාරේ ඒ දේ කෙරුවා. ඒ හින්දා ජනතාව අදටත් එතුමා ගැන මාතලේ කතා කරනවා. එතුමාගෙන් පස්සේ කවුරුත් මේ නගර සභාව ගැන බැලුවේ නැහැ. ඒ හින්දා මට ඒක වාසිදාය වෙනවා. මොකද මමත් අවදින් ඒ වගේ වැඩ කරයි කියන මට ඇත්තටම හැකියාව තියෙන මොකද වතු වල හිටපු ඉඳන් ඒ වගේම නගර අලංකාරණය කිරීම කරන්න තියෙනවා නගරයක් වෙච්චාම විශේෂයෙන් මම අර පෙර කිව්වා වගේ මාතලේ කියන්නේ ඓතිහාසික නගරයක් වීර කැප්පෙටිපොළ වීර පුරන්නප්පු ගොංගාලගොඩ බණ්ඩා එවැනි ඒ වගේම මගේ මුත්තා ජීවිතේ කැප කරුවා ශ්‍රී වික්‍රම රාජසිංහ වෙනුවෙන් එතකොට ආලෝක විහාරයේ රජමහා විහාරයේ මාතලේ පිහිටලා තියෙන අලු විහාරේ මෙවැනි දේවල් අපිට මේ තුලින් විශාල සංචාරක ව්‍යාපාරය අපිට කරන්න පුළුවන් අද ගත්තොත් එහෙම මන් දන්නවා සියලුම බෞද්ධ රටවල් චීනය ගත්තාම ජනග්‍රහණය වැඩි ප්‍රමාණයක් ඉන්නේ බෞද්ධයෝ. ඒ වගේම තායිලන්තය, කොරියාව, ජපානය මෙවැනි රටවල් වලින් මේ ත්‍රිපිටකය කියන එක තියෙන්නේ මාතලේ අලු විහාරේ. ඉතින් මේක අපිට ඇත්තරම මේක ප්‍රයෝජනට ගන්න පුළුවන්. මේක හැම රජයකම බැලිය යුතු කාරණයක් වෙනවා. ඒ හින්දා අපි මේ වගේ දේවල් සංරක්ෂණය කරලා මේ වගේ දේවල් හඳුනාගෙන මේ වැඩ පිළිවෙලක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට කසල කලමනා කරන මම කිව්වා වගේම හරියාකාරව කෙරෙලා නැහැ. මම ඒකට විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා. අද අපිට අන්තර්ජාලයේ ඕන තරම් තියෙන පහසුකම් කසල කලමනා කරන්න ඕනේ මොනවද කියලා. නිවෙස් වලට කුඩා මැෂින් ලබා දීලා ඒ කසල ටික තමන්ගේම මේකේ හදාගෙන නිවෙසෙම හදාගෙන ඒක පොහොර වලට භාවිත කරන්න පුළුවන්. එවැනි ක්‍රම ගණනාවක්ම තියෙනවාද අන්තර්ජාලයේ මේ මේවා කරගන්න. මම බලාපොරොත්තු වෙනවා එවැනි ක්‍රම මාතරේ මේ නගර සභාව බල ප්‍රදේශ තුන සියලුම නිවෙස් වලට ඒක පෙන්눔 කරලා දීලා ඒ වගේම අපි තව වැඩ කොටසක් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රජා සංවර්ධන කමිටු හදලා තමන්ගේ ප්‍රදේශයේ තියෙන අඩුපාඩු ගැන හොයලා බලලා ඒ අඩුපාඩු වලින් එන ඒවා මම ලබාගෙන මම මේ දේවල් කියලා ප්‍රායෝගිකවම බලලා මගේ ඇස් දෙකෙන් බලලම ඒවට විකල්ප අපිට කරන්න පුළුවන් මේ වෙනකොට මම විදේශ රටවල් එක්ක සාකච්ඡා කරලා තියෙනවා අපිට මුදල් ගෙනල්ලා මේ නගරේ කොහොමද දියුණු කරන්න කියන මගේ දැක්මක් තියෙනවා මට ආසාවක් තියෙනවා මොකද මම කෙරුවේ නැත්තම් මේ ලැබිච්ච කොට්ටාස ක්‍රමය අනුව නැවත වරක් අපිට බලයට එන්න බෑ මම ආය ඡන්ද ඉල්ලන්නේත් නැහැ මට මේක කරන්න බැරි වුණොත් මොකද මම කියන්නේ මගේ කණ්ඩායමට මම හොඳ කණ්ඩායමක් දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා ඒකේ ඉන්නවා උපාධිධාරීන් ඉන්නවා ඒ වගේම මගේ කණ්ඩායමේ විශ්‍රාමික රජයේ නිලධාරීන් ඉන්නවා හොඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා මම මේ කණ්ඩායමට මම නිතරම කියන්නේ බොරු විතරක් කියන්න එපා ඇත්ත කතා කරන්න ඇත්ත ජනතාවට කියන්න අපි හොඳට වැඩ කරමු අපේ නගරය අපි හදමු අපේ නගරය අපි ලස්සන නගරයක් කරමු කියන අන්න ඒකයි ඇත්තම පළාත් පාලන ආයතනයේ විය යුත්තේ එතකොට මාතලේ නගරයට තේරු උත්සවයක් තියෙනවා ලංකාවෙම ප්‍රසිද්ධ තේරු උත්සවය මේ තේරු උත්සවය පවත්වන වෙලාවට මහා මාර්ගේ ගමන් කිරීමට අපහසුතාව තියෙනවා හින්දා අපි විකල්ප මාර්ගයක් ආරම්භ කරන්න ඕනේ මේවැනි දේවල් සම්බන්ධව අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තිනවා හොඳයි දැන් ඔය දේවල් කරගන්න බැරිුන ඔබතුමන්ලා විපක්ෂයේ හිටපු හින්දා ඔබතුමන්ලා නගර සභාවේ බලය තිබ්බේ නැති හින්දා මම දැන් රටේ දේශපාලනට આવොත් ඔයත් එක්කම දැන් එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලයක් විපක්ෂයේ හිටියා දැන් ආණ්ඩු බලයේ ඉන්නවා එදා විපක්ෂයේ ඉන්නකොට දීපු පොරොන්දු ආණ්ඩුවට ආවම කරන්න පුළුවන් වුණත් මොකක්ද ඔබතුමාගේ තක්සේරු විපක්ෂයේ ඉන්නකොට ඔබතුමා කියන්නේ මේ මේ මහානගර සභාවද එහෙම නැත්නම් ආණ්ඩුවක් වශයෙන් ආණ්ඩුවක් වශයෙන් කරන්න බැරි වුණ දේවල් ගැන මම මේ පළාත් පාලන ආයතනයේ කතා කළ යුතු නැහැ මොකද ඊට හේතුව වෙන්නේ මම එන්නේ පළාත් පාලන ආයතනයක මම යම් වැඩ කොටසක් කරන්න එහෙනම් විපක්ෂයේ ඒ කාලෙදි කරන්න බැරි වුණ එක ගැන අපි අවුරුදු 23ක් විපක්ෂයේ හිටියා අපේ පාක්ෂිකෝ සෑහෙන දුක් විඳලා තියෙනවා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට තමයි අසාධාරණ වුණා නම් වැඩිම අසාධාරණයක් වුණේ මොකද අවුරුදු 23ක ළමයෙකුට මේ වෙනකොට අවුරුදු 46ක් වෙනවා අපි එතරම් අපේ කැපකිරීම කරලා තියෙනවා පාක්ෂිකයා කැපකිරීම කරලා තියෙනවා අපේ පක්ෂයෙන් අපේ පාක්ෂිකයා රැක ගන්න බැරි නම් මොකද්ද අපි යන දේශපාලන ගමන මම එහෙනම් මම මේ අවස්ථාවේ මම පොරොන්දු වෙන්න ඕනේ මගේ පාක්ෂිකයා රැක ගන්නවා වගේම මගේ පාක්ෂිකයාට ඒ ආධාර උපකාර කරනවා වගේම මාතලේ නගරයට මගේ තියෙන ඒ දායකත්වය ලබලා දීලා හොඳ ලස්සන නගරය බිහි කරන්න ඕනේ මට මගේ එකම අභිලාෂය වෙන්නේ ලංකාවේ තියෙන හොඳම නගරය
මාතලෙ ඇති කරන්න කියලා. මොකද ඓතිහාසික වටිනාකම මාතලෙට තියෙනවනම් ඒ වටිනාකමත් මම මේකට එකතු කරන අනාගතයේ. මගේ නගරාධිපති මම අනිවාර්යයෙන්ම පත් වෙනවා. විශිෂ්ට ජයග්‍රහණයක් මාතලෙ අත්පත් කරගන්නවා. ඒක ආදර්ශයක් වෙයි මුළු ලංකාවටම. ඒ මම දෙන ආදර්ශය මගේ පියා ඇත්තරම මර දීපු ඒ පන්නරය තුලින් මම හිතනවා මගේ සහෝදරු දෙදෙනෙක් ඉන්නවා මට උදව් කරන්න. ඒ තුලින් මම මේ ගරා වැටිච්ච මාතලේ නැවතවරක් මම ගොඩ ගන්නවා. ඒ ගොඩ ගන්න තමයි මම මේ සැලසුම ඇති කරලා තියෙන්නේ. මගේ මේ සැලසුම හැම නිවසකටම මම අරිනවා. හැම නිවසකටම මම දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවෙන් මම බෙදලා දෙනවා. මොකද මාතලේ කියලා කියපුවාම මුස්ලිම් ජනතාව සිංහල ජනතාව මෙන්ම දෙමළ ජනතාව ජීවත් වෙන කොටසක්. එක හා සමානව සිංහල ජනතාව 13000ක් පමණ ජීවත් වෙනවා. මුස්ලිම් සහ දෙමළ ජනතාව 16000ක් පමණ වෙනවා. මුළු ඡන්ද සංඛ්‍යාව 29963ක් වෙනවා. ඉතින් එවැනි කොට්ටාශයක තුල අපි වගේ අය වැඩ කරලා දෙන්නේ නැත්නම් ඇත්ත වශයෙන්ම දේශපාලන කියන්නේ මොකද්ද? මොනවටද මේකට එන්නේ? මම නම් එන්නේ නැහැ. මම අකමැතියි. මොකද මම විශේෂයෙන්ම මගේ ලැබපු අත්දැකීම් අනුව මම මාතලේට මේ වෙනකොට මගේ විපක්ෂ නායක තනතුරේ පමණ හිටියක් නෙමෙයි. මම මේ වෙනකොට විශාල සේවාවක් කරලා තිනවා. මම ඇත්තටම කියන්න කැමතියි මේ අවස්ථාවේදී ඒ කරපු සේවාවත්. මගේ සහෝදර වසන්ත අලුවිහාර මැතිතුමාගේ ඒ මැදිහත් වීම තුළින් මගේ ඉල්ලීම පරිදි මම කරපු සැලසුම් අනුව මම විපක්ෂයේ ඉන්නකොට අවුරුදු 11ක් මම සැලසුම් කෙරුවා. නිකන් හිටියේ නැහැ. මම සැලසුම් කරලා මම කියන්න කැමතියි මාතලේ තරුණ තරුණයන්ට ක්‍රීඩා පිටියක් තිබුණ නැති ක්‍රීඩා පිටියක් බර්නඩ් අලුවිහාර ක්‍රීඩාංගණය තියෙනවා නවීකරණය කරන්න අපි අඩිතාලම දාලා තියෙනවා. මේ සඳහා මේ වෙනකොට වැඩ ආරම්භ කරලා තියෙනවා. රජයේ විසින් මේ යහපාලන ආණ්ඩු පත් වුණාට පස්සේ ලක්ෂ 5500ක් මේ සඳහා වෙන් කරලා අපි මේක වැඩ ආරම්භ කරලා දැන් යනවා. එතකොට මේකෙන් වෙන්නේ ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය පෝෂණය වෙනවා. අපේ පාසල්වල දූ දරුවන්ට සෙල්ලම් කරන්න වෙනවා. ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් මේක. මාතලේ සුගතදාස ක්‍රීඩා පිටියට පස්සේ දෙවනුව එන්නේ මල්ල ක්‍රීඩා සම්බන්ධව පවත්වන්න පුළුවන් ජාත්‍යන්තර ක්‍රීඩානයක් තියෙනවා නම් තියෙන මාතලේ ඓතිහාසික වටිනාකමක් තියෙන ඉඳ මාතලේ නැවතවරක් අපි ගෙනාවා. ඉතින් ඒක ගෙනාවා. ඒ වගේම නව දිස්ත්‍රික් පරිපාලන ගොඩනැගිල්ලක් ලක්ෂ 5560ක් අපි වියදම් කරලා ගෙනල්ලා තියෙනවා මාතලේට. මොකද මාතලේ ඡන්දයක් පවත්වනකොට හැම තැනම ගිහිල්ලා අපිට ගණන් කරන ඒවට ඔක්කොටම යන්න ඕනේ. ඒ වගේම කාර්යාල විසිරිලා තියෙනවා. මේක තුලින් ජනතාවට එකම ස්ථානයකට ඇවිදින් ජනතාවට වැඩ කරන්න බෑ. ජනතාවට මහත් අපහසුකම් ඇති වෙනවා. ඒ අයට යන්න වෙනවා අර දෙපාර්තමේන්තුවට මේ දෙපාර්තමේන්තුව දැන් එකම තැනකට ගෙනාවට පස්සේ අපි බලාපොරොත්තු වෙන ඒ සේවාව ඒ අයට නියමාකාරයෙන් කෙටි කාලින මේවා කරගන්න. ඒ වගේම තමයි මාතලේ දිස්ත්‍රික්කේ නව පරිපාලන සංකීර්ණ වගේම අපි තවත් අපි වැඩ කරලා තියෙනවා පාසල් සඳහා. විශේෂයෙන් මම කියන්න ඕනේ මේ මේ කාලයේදී පාසල් වලට විශාල තදබදයක් තියෙන ළමයින් නැතුවත් කර ගැනීම සඳහා. ඒඳ අකිල විරාජ් කාර්යවසම් මැතිතුමාගේ සංකල්පය අනුව එක්සත් ජාතිපක්ෂ අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ දර්ශනය අනුව එතුමා අධ්‍යාපන ඇමති වෙලා හිටි ඉන්නකොට දැකපු ඒ අත්දැකීම් අනුව එතුමා විසින් අපිට සහයෝගය දීලා අපි විජේපාල විද්‍යාලයේ ලක්ෂ 745කුත් ඒ වගේම රජ විද්‍යා විද්‍යාලයේ ලක්ෂ 210කුත් අලුවිහාර රජ මහා විහාරයේ අලුවිහාරයේ විද්‍යාලයට ලක්ෂ 590කුත් සුජාතා විද්‍යාලයේ ලක්ෂ 220කුත් හුලංගම විද්‍යාලයේ ලක්ෂ 2.5කුත් සිනමා උබණ්ඩාරනායක විද්‍යාලයේ ලක්ෂ 592කුත් ක්‍රිස්තු දේව විද්‍යාලයට ලක්ෂ 270කුත් පාක්කම් විද්‍යාලයේ ලක්ෂ 400කුත් සෛරා විද්‍යාලයට 512කුත් ආමිනා විද්‍යාලයට මුස්ලිම් දෙමළ අපි සෑම දෙනාට වාමිනා විද්‍යාල ලක්ෂ 421කුත් ශාන්ත තෝමස් විද්‍යාල ලක්ෂ 350ක් හින්දු විද්‍යාලයට ලක්ෂ 90ක් විජේපාල විද්‍යාල ලක්ෂ 280ක් සංගමිත්තා විද්‍යාල 342ක් වැනි මුදලක් අපි වෙන් කරලා මේ වෙනකොට වැඩ ආරම්භ කරලා අවසන්. මට දැන් ටිකක් කාල වේලා සීමා සහිත නිසා මට ජාතික දේශපාලනයටත් ටිකක් හරි එන්න ඕන කරුමැතිතුමනි. දැන් ඔබතුමා සඳහන් කරන්නේ දැන් විපක්ෂ ඉන්නකොට මගේ තිබ්බ සැලසුමක්. ඔබතුමා එහෙම සඳහන් කරලා දැන් පුරපතුනහම මෙන්න මේ දේවල් ටික කරන්න ඕනේ කියලා. දැන් මගේ අර මුල් වටේ අර මම මැද්දේ මතු කරපු ප්‍රශ්න උනේත් ඒකයි. දැන් එක්සත් ජාතික පක්ෂ මම ජාතික දේශපාලනය ගැන මම කතා කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලයක් විපක්ෂයේ හිටියා. දැන් ආණ්ඩු බලය ලැබිලා තියෙනවා. ආණ්ඩු බලය ලැබිලා දැන් අරුත් දෙකමාරක් තුනකට ආසන්නයි. තෘප්තිමත් වෙනවා එක්සත් ජාතික පාක්ෂිකෙක් විදියට, ප්‍රාදේශීය නායකෙක් විදියට ආණ්ඩුවේ වැඩගෙන. ඇත්ත වශයෙන්ම මේ ලංකාවේ ඉන්න මිනිස්සු ජනතාව සතුටු වෙන්න ඕනේ. මොකද මේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරලා තියෙන කැපකිරීම එතුමාට තනි බලයක් කරගෙන ආණ්ඩුවක් හදන්න තිබුණා නමුත් හැදුවේ නැහැ. එතුමා කෙරුවේ මේ රට ගැන හිතුවා. මේ ගරා වැටිච්ච රට, ගරා වැටිච්ච ආර්ථිකය, අපේ රටේ ආර්ථිකය බිඳුවේ තිබුණේ. එතකොට මේක බැරි හින්දා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුදු දෙකක් තියලා අතහැරියේ. ඒ වෙලාවේ එතුමා මේක අරගෙන පළමුවෙන් මොකක්ද කෙරුවේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙරුවා.
ඒක තුලින් නැත්තම් තුන්වරක් ඉල්ලන්න පුළුවන් කියලා ජහනමේ සංශෝධනය ගෙනල්ලා ඒක නැති කෙරුවා. ඒක විතරක් නෙමෙයි නැති කෙරුවේ. එතුමා හිද්දතබයි අද මේ සෑම සියලු දෙනාටම පාරේ බහැලා තමන්ගේ ස්වාධීනව කතා කරන්න පුළුවන් හැකියාව ලැබෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිහිටීමම මැතිවරණ කොමිෂන් සභාව පිහිටීමම අධිකරණ කොමිෂන් සභාව පිහිටීමම පොලිස් කොමිෂන් සභාව පිහිටීමම අල්ලාසා දූෂණ කොමිෂන් සභාව පිහිටීමම මානව හිමිකම් කොමිෂන් සභාව පිහිටීමම මේ කොමිෂන් සභාව පිහිටීම තුලින් තමයි අද මෙවැනි මැතිවරණයක් අද පවත්වන්න අපිට වාතාවරණය ලැබෙන්නේ. ඒකට සතුටු වෙන්න ඕන සියලුම පක්ෂ අපිට සියලුම පක්ෂවල නායකින් මේ සඳහා සහයෝගය දුන්නා. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරපු ක්‍රියාවලියෙන් ද තමයි උනේ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර ඇති වුණ ගිවිසුම මම හිතන්නේ මේ රටේ ඉන්න ජනතාවට සුබදායි දෙයක් වුණා. මේක ඉදිරි කාලයේදී තමයි ඇත්තතාවය එළි වෙන්නේ. මේක දැනට දේශපාලනයේ මේ වෙලාවේ පළාත් පාලන ආයතන ඡන්ද තියෙන හින්දා මේක විකුණම් කරනවා. අතිගරු ජනාධිපතිතුමා අපහසුතාවට පත් කරනවා. අතිගරු අපේ නායකත රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපහසුතාවට පත් කරනවා. එතුමා තරම් නිහතමානී, එතුමා තරම් නීතියානුකූල වැඩ කරන්න පුළුවන් නායකයෙක් මං හිතන්නේ අය ඉන්නවා කියලා. මොකද එතුමාගේ දර්ශනය උනේ විනිවිද භාවයකින්. ඔය මේ 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 පාර ඔය බැඳුම් කර අරවම යා කියලා දාලා තිනවනේ දැන් ඔය පත්තරේ නිතරම දැන් විකුණන්නේ බැඳුම් කරන්නේ වෙන දෙයක් නැහැනේ කතා කරන්න. පුළුවන් වෙන දෙයක් කතා කරන්න කියන්නකෝ බලන්න මේ අනිත් හැම පක්ෂයකටම. ඇත්තටම බැඳුම් කරේ හැර බැඳුම් කරේ හැර වෙන දෙයක් කතා කරන්න නැහැ. ඉතින් මම කියන්නේ මේක මේක කෙටි වැඩ කරගෙන වෙන කරපු දෙයක් නැහැ නේ කතා කරන්නේ. මොකද ඕන තරම් දේවල් කරලා තියෙනවා. මොකද මම කියන්නේ එක. මොකද අද මේ වෙනකොට තුනේදී අධිවේගී මාර්ගයක කිලෝමීටරයක් හදුවද කොහෙද කියන්නේ. මම ඔබතුමාට කියන්නේ පැහැදිලිවම අපේ ආර්ථිකය කොතන තියෙන්නේ අද මේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුවේදී කරන මේ මේකින්ද මුළු රටම අහිනියක් වෙලා තියෙනවා. මොකද මේකට හේතුව විශේෂයෙන් මම කියන්න ඕනේ විදේශක අය බලන් ඉන්නවා මේක. විදේශ ආජ්‍යෝකේ අපි බලාපොරොත්තු වෙන මේ රට දෙයි කියලා. මේ රට දෙන්නේ නැත්තේ ඇයි? රතු නිවේදන නිකුත් කරපු රටක් මේක. ජාත්‍යන්තරයේ අද ඔබතුමා කියන්නේ පහුගිය අවුරුදු තුනට විදේශ ආයෝජකයෙක් ආපු එක 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 සමානකම් නැහැ. ඔබතුමාලා ක්‍රියාකලාපයෙන්ද ඔබතුමාලා දෙන්නේ නැහැ. මේ අවුරුදු දෙක තුනකින් ආණ්ඩුවක් හදන්න බෑ. ආර්ථිකයේ ජයගත්තේ ආර්ථික මහා මොළකරු කියලා නේ ඔබතුමාලා කියන්නේ. අවුරුදු 20ක් අදත් කියලා. අවුරුදු 20ක් මේ ආණ්ඩුව දීලා තමයි මේ තත්ත්වෙට එන්නේ. අපි අවුරුදු දෙකමාරයි තාම. අවුරුදු දෙකමාරයි. මේක කතා කරන්න එපා. අවස්ථාව දෙන්න. බලාගෙන හිට එක්සත් ජාතික පක්ෂයට ආර්ථිකය හදන්න හැබැයි ඊළඟ කාල සීමාවෙ එතුමා බාර ගන්නවා කියලා. හැබැයි කරු අගමැතිතුමා සඳහන් කරන්නේ දැන් රටේ ආර්ථිකය හරිතැනට ගෙනල්ලා තියෙන්නේ ණය ගෙවන්න පුළුවන් ආර්ථිකයක් හදලා තියෙන්නේ. මෙතන පරස්පරය. අනිවාර්යෙන්ම දැන් පහුගිය ආණ්ඩුවේදී ණය අරගෙන දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්කො මේක සරල දෙයක්. මොකද අපි නිකන් හිතන්නකෝ බැංකුවකින් ණයක් ගන්නවා ආදායමක් නැති තැනකට. ඒ වගේ අරගත්තාම මොකක්ද වෙන්නේ? අපි බැංක්‍රප්ට් වෙනවා. හරි. ඉතින් ඒ වගේ හම්බන්තොට සහ ওই වීරවිල ඉදිකරන ලද මේ එයාපෝට් එක වරාය ඒවට ණය ගත්තා. ඒ ණය ගත්තට ඒ වගේ අපිට තාම ආදායමක් නැහැනේ. ඒතකොට ආදායමක් නැති වෙච්චාම ණය කොහොමද ගෙවන්නේ කියන්නේ? මේ සරල ප්‍රශ්නයක්. ඒ ණය ගෙවන්න එපා. ඒ ණය අපි ගෙවන්නේ. ඒ වගේ බොරුණක් කියන්නේ බබතුමා. බොරු නෙමෙයි. මේ බොරු නෙමෙයි. මේක පත්පත් බොරුවා. මොකද මේ ගත්තු ණය නෙමෙයිද ගත්තේ? නෑ ඔබතුමා. නෑ ණය නෙමෙයි. ඔබතුමා කියන්නේ හම්බන්තොට වරාය හදන්න කිය වියදම කීයද? නෑ ඒක නෑ. නෑ මට ඒක එපා. මම අහන්නේ. නෑ නෑ ඔබතුමා. වරාය හදුවා. එහෙමනි දෙයක් කියනකොට ඔබතුමා ඒක තර්කානුකූලව ඉදිරිපත් කරනවා. මම අද වියදම කීයද? පහුගිය අවුරුදු පහට ලැබුණ ආදායම කීයද? ඒ වගේම අවසානයේ විකුණපු ගාන කීයද? මේ කහන්නකෝ ඔබතුමාගෙන් මං අහන ප්‍රශ්නේ මේ ඒක නෙමෙයි. හරි හම්බන්තොට වරාය හැදුවා. හරි එයාපෝට් එක හැදුවා. මේ වගේන් අපිට මොනවද දෙන ආදායම කියන්නේ? මෙහෙමයි ආදායම මොකන්ද කියන්නේ? වරායක් හැදුවාන් පස්සේ ඊට පහුවෙන්ද එන්නේ ගාන කියලා අපහාස කරනවා. හරි ප්ලෑනින් තියෙන්න ඕනේ. තමයි මාස තුනක් ඕනම දෙයක් කරන ප්ලෑන් එකක් තියෙනවා. හැබැයි ඔබතුමා මෙහෙමයි වරාය ගැන කියන්නේ බා වරාය කියන්නේ ජාත්‍යන්තර විශාල ව්‍යාපෘතිය. මොකද තායිලන්තයේ ක්‍රා කැනල් එක ඒක නහරහා කපලා ඒ හර අලුත් සේතමාවත විමුක්ත කළා. ඒ සේතමාවතේ අලුත්ම සංදිස්ථානය තමයි හම්බන්තොට. නැතුව මේ ඔබතුමාලට බඩගිනුණා කියලා එකපාරට බඩගිනි වෙච්ච පළියන නෑ නෑ මේක නෑ යුවන් ප්‍රශ්නේ ඔබතුමා මගෙන් අහන ප්‍රශ්නය අනිත් එක ඒක විතර. හරි දැන් මේ 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 අපේ ආයතන වෙලාවක ඉදිරිපත් වෙන්න මේ මේ ආර්ථිකයේදී අපිට දැන් ණය ගෙවන්න බෑ. මං කියන්නේ මේ කඩාවැච්චි ආර්ථිකයක් අපිට තියෙන්නේ. මේක මේ එකපාරටින් ගොඩ ගන්න බෑ. එතකොට ජනාධිපතිතුමා කියපු එක වැරදිද? ඉතින් ජනාධිපතිතුමා මේ වෙලාවේ මොකන්ද කරන්නේ? මැතිවරණ වේදිකාව රඟපෑමක් නේ කරන්නේ. වෙන මොකන්ද කරන්නේ? ඔබතුමාගට ඔබතුමා
ආර්ථිකය ගැන අපිට හොඳටම දන්නවා පොල් ගෙඩිය කීයද හාන්සීරුව කීයද කියලා ආර්ථිකයේ පැත්තකින් තියෙන ඔබතුමාලා තවත් කියපු දෙයක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හිටපු අපරාධ විමර්ශනය කරනවා දඬුවම් දෙනවා ඉස්සරහට ගේනවා කියන එක මම එකක් කියන්න තර්ජින් මහතාගේ ඝාතනය සම්බන්ධව විමර්ශන දාලා කමිටු දාලා ඔප්පු වෙලා සියල්ල අවසන් කරලා තියෙනවා මම හිතන්නේ ඔබතුමා දන්නවා එතකොට තාමත් ඇයි ප්‍රමාද සිරිලිය ගිනුම සම්බන්ධව ඒ ගිනුමට ආවේ මුදල් කොහේ මැතිවරණ වේදිකාවේ නගපු හඬහා කරපු බලපෑමට සාපේක්ෂව ඔබතුමා කියන්නේ මේ කාලේ යනකම් ওই පරීක්ෂණ වේ කියලාද නෑ නෑ මෙතුමා කිව්වා වගේ එක පාර්ථ කරන්න බෑ දැන් ඕකේ ඉන්නේ තාම අර පරණ නිලධාරීන් ඉන්නේ නිලධාරීන් අපිට තියෙන ගැටලුව මොකක්ද කියන්නේ කොහොමද හංගක හංගනවා ජනාධිපතිව අපහාසයටපත් වෙන්නේ නැත්තම් නිකන් නෙමෙයි මේ ඔක්කොම හංගලා තියෙන්නේ මේ තීර නඩු ගොඩත් එක්ක මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු මදි අද ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු ඉන්නේ 12 දෙනයි 12 දෙනාගෙන් දෙන්නේ විශ්වාසම යනවා ඉන්න පිරිසට නඩු අහන්න බෑ ඒ මිනිස්සුගේ මොළ හිරිවැටලා තියෙන්නේ මේ අලුත් අධිකරණ හදන්න වෙනවා අලුතෙන් නඩුකාරවරු පත් කරන්න ඕනේ නැතුව මේක කරන්න බෑ තියෙන ප්‍රශ්නේ එහෙමයි දැන් මේ තුමන්ල විපක්ෂයේ ඉන්න නගර සභාවේ දැන් ඉල්ලන්නේ ජනතාවගේ බලය ජනතාව බලය ලබා දුන්නේ ජනතාව සමහර පොඩ්ඩක් ජනතාවට කරන්න පුළුවන් දේ ඡන්දෙන් බලයට පත් කරන එකනේ ඉතින් ඉතුරු වැඩ ටික කරන්න ඕනේ බලයට පත් වෙච්ච සභාවනේ නැත්තම් රටේ නම් අනිවාර්යෙන්ම අධිකරණයේ ක්ෂේත්‍රයේ කිසියම් ගැටලුවක් තියෙනවා මේ දේවල් විසඳන්න ඕන ආණ්ඩුවනේ ජනතාවට කරන්නේ යම් පියවරක් මේ වෙනකොට අරගෙන තියෙනවනේ නොගෙන නෙමෙයිනේ මේ වෙනකොට යම් පියවරක් අරගෙන තියෙනවා කරුණු කාරණා එලිදරව් වෙලා තියෙනවා ඒ අනුව පරීක්ෂණ පවත්වන රනිල් වික්‍රමසිංහයි මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි නෙවෙයිනේ එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලෙ නෙවෙයිනේ ඒ අය ඒ පත් වුණාට තනතුරු වල හිටපුවා මේ අය නියෝග දෙනවා මේ පරීක්ෂණය කරන්න අර පරීක්ෂණය කරන්න එතකොට මේ නිලධාරීන් මේවා කරන්නේ අද මේ ඉන්න නිලධාරීන් අවුරුදු 23ක් අපි විපක්ෂයේ ඉඳලා අපි එනකොට තාම ඉන්නේ මතක තියාගන්න ඒ කාලේ රෙක්‍රූට් කරපු නිලධාරීන් ඒ නිලධාරීන් මන්දගාමී වුණොත් අපිට කිසිම මේ අයටත් එක් කරන්න බැරි වෙනවා මම කියන්නේ සාධාරණව මේක බලවුවොත් යම් කිසි ජනාධිපතිතුමාගේ ඒ දැක්මානුව එතුමා බලයට පත් වෙනකොට කියපු දේ වල් වලින් සෑහෙන කොටසක් මේනෝට කරලා තියෙනවා කිසි කෙනෙකුට නෑ කියන්න බෑ බඳුම් කරේ හොයලා තියෙනවා ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු අපේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රධාන කණ්ඩායම් වලට මම ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධ උදව් උපකාර කරලා තියෙනවා ඉතින් මේව තවදුරටත් මේ යන්න ඕනේ එක පාට කරන්න බෑ මේකට මේ හිතන විදියට මේ මාස දෙක තුනක මේ කරන්න බෑ අවුරුදු තුනකට එක්සත් ජාතික පක්ෂය මේ තමයි බලය තිබුච්ච එක්සත් ජාතික පක්ෂ විතරක් කියන්න බෑ මේ යහපාලන දෙගොල්ලම ඉන්නවා දෙගොල්ලම යහපාලන ආණ්ඩුව තමයි පළාත් පාලන ආයතන පාලනය කරේ. හැබැයි පහුගිය අවුරුදු 3ට පළාත් පාලන ආයතන විශාල කඩාවැටීමක් වුණ හොඳම උදාහරණ තමයි මීතර මුල්ල කුණුකන්ද. අඩුම ගානේ පොලිස්පතිතුමා කතා කරාමත් රාත්‍රියේ වාහනයක් ගෙන්න ගන්න බැරි තරමට පත් කරලා තිබුණා. හැබැයි ඔබතුමාලා කියන අවුරුදු 3ක් පාලනය කරා. ඔබතුමාලාට බැරි වුණා ඔබතුමාලගේ ඒ කියන්නේ අඩුම ගානේ පළාත් පාලන විශ්ය ගැන අමතක කරන්නකෝ. ඔබතුමාලාට ඒ ඛේදවාචකෙ වෙච්ච වෙලාවේ ඒ ජනතාව බේර ගැනීම මේ මුදා ගන්න සහන සේවාවත් හරියට කරගන්න බැරි වුණා. හැබැයි එතකොට මේ විසුරුවල ඉවරයි. නෑ ඒතර විසුරුවල ඉවරයි. විසුරුවල ඉවරයි. නෑ නෑ මං හිතුවා එතෙන්දි මහජන නියෝජිත හිටියා නම් ඒක කියන විදිහට මම කියන්නේ ඒක. මම කියන්නේ ඒක. ඉන්න ඕනේ කියන්නේ ඒක නෑ මම කියන්නේ ඒක. හැබැයි රජයක් විදිහට රජය අසත්තුණා. අවසන් කරන්න. අවසන් කරන්න තමයි කෙටියෙන්. ඔව් අත වශයෙන්ම එහිඳ මම කියන්නේ මේ පාර ජනතාව ඉතාමත්ම බුද්ධිමත්ව කල්පනා කරන්න ඕනේ පක්ෂ පාට වේදයකින් තොරව පළාත් පාලන ආයතනයක කවුද ඉදිරිපත් වෙන පුද්ගලයා කවුද පක්ෂයට වැඩිය ඉදිරිපත් වෙන පුද්ගලයා කවුද ඒකේ නායකයා එන්නේ ඒව කරුණු කාරණා බලන්න ඕනේ මොකද විශේෂයෙන්ම උපතේ සිට විපත දක්වාම පළාත් පාලන නායකින් තම සේවාවක් වෙන ජනතාව අපි අවසන් කරමු එහෙනම් මම බලාපොරොත්තු වෙනවා ජනතාව මේකට නිසි තීන්දුව පෙබරවාරි මාසේ 9 වෙනිදා දෙනවා බොහොම ස්තුතියි ඩල්ජිත් අලුවිහාරේ මැතිතුමනි ඔබතුමා පැහැදිලි කිරීම ලබා දුන්නට දෙවන වටේදී මේ ආකාරයෙන්